ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් දෙමුහුන් යාන්ත්‍රණය හඳුන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ජාතික හෙළරුමේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ තුලින් රණවිරුවන් ප්‍රශ්න කිරීම දැනටමත් සිදු කර අවසන් බවයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පළවෙනි වතාවට මේ දෙමුහුන් යාන්ත්‍රණය අඳුන්ලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තය. මැක්සල් පරණගම කොමිසමට තාක්ෂණික සහාය ලබා දීම සඳහා ඩෙස්මන්ඩ් සිල්වා, සර් ජෙෆ්රි නයිස් වැනි විදේශ විශේෂඥයෝ, එස්.එස්. සංවිධානයේ හිටපු යුද විශේෂඥයෙක් වන හෝම්ස් මහතාවත් පත් කළා ඒ කොමිසමට. ඒ අනුව පළවෙනි දෙමුහුන් කොමිසම ඒක. එහි වාර්තාව අනාගතයේ ලිදැක්වෙන නියමිතයි. සමහරු අහනවා මේ රණවිරුවෝ ප්‍රශ්න කරන්න යනවා නේද කියලා. රණවිරුවන් දැනටමත් ප්‍රශ්න කළා ඉවරයි. යුද්ධයට අනදුන් නිලධාරීන් සියලු දෙනාම මැක්සල් පරණගම කොමිසම ඉදිරියට කැඳවලා ඉවරයි. ඒක සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා වැඩිදුර සොයා බැලීමකින් තොරව ඒකමතිකව සිදු කරපු මේ ක්‍රියාවලිය නිසා. ඔහු විසින් පත් කරපු සත්‍ය ගවේෂණ කොමිසම, ඒ කියන්නේ LLRC වාර්තාව රටට බූමරැංගයක් වුණා. මේ මැක්සල් පරණගම වාර්තාව අපි දන්නේ නැහැ. ඒක පිට වුණාම අපිට තේරෙයි මොන විදිහේ වාතාවරණයක් ඒකේ තියෙනවද. මෙහිදී අවධාරණය කරන්න ඕනේ අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කාටවත් එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒක කරන්න පුළුවන් එකම තැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෝ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පුද්ගලයෙකුට පහර දෙන ආකාරයේ ආන්දෝලනාත්මක වීඩියෝවක් පසුගිය දිනවල මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩපළන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකුඩි මහතා සඳහන් කරනවා. මීට දින දෙකකට පෙර රථවාහන වරදක් සම්බන්ධයෙන් අනුරාධපුර කහටගස්දිගිලිය නගරයේදී අත්අඩංගුවට පුද්ගලයෙකුට පොලිසිය පහර දෙන ආකාරයයි මේ. මෙම සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු මෙම සිදුවීම පටිගත කර අන්තර්ජාලයට එක් කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් අරනොතක යතුරුපැදිය දහවනය කළ සැකකරු බීමත්ව සිටි බවත්, ඔහු සතුව වලංගු රේදුරු බලපත්‍රයක් නොතිබූ බවත් පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු ආබාධිත රණවිරුවෙක්. ඔහු එම අත්අඩංගුවට පත්වීමට ප්‍රතික්‍රියා දක්වමින් වළක්වමින් බිම වැතිරි ඔහු පැළඳ සිටි ආබාධිතයන් පළඳන ඒ පාදය ඉවත් කර පොලිසිය සමග ගැටුමකට මුල් වීති වෙනවා. මෙම පුජ්‍යලයාට එරෙහිව කාටගස්තිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 9ක් පොලිසිය විසින් පවරා ඔහු වරදකරුව කර තිබෙනවා. කෙසේ වෙතත් ආන්දෝලනාත්මක සිදුවීම වූයේ සැකකරුට පවතින චෝදනාලු එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සැකකරුට පහර දෙන දර්ශනයි. ඒ සම්බන්ධයෙන්ද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප විමසීමක් කළා. පුජ්‍යලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුජ්‍යලයා එම අත්අඩංගුවට ගැනීමට ප්‍රතිවිරෝධය පාන අවස්ථාවල පොලිස් නිලධාරීන්ට අවම බලය පාවිච්චි කර ඔහු මෙල්ල කර අත්අඩංගුවට ගැනීමේ අවකාශය තියෙනවා. මේ සම්බන්ධව දැනට පොලිස් ප්‍රතිමාගේ නියමේ පරිදි පවත්වන පරීක්ෂණයෙන් පසු පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව තුළ යම් දෝෂ සහගත තත්වයක් එහෙම නැත්නම් නීතිය ඉක්මවා යාමක් පිළිබිඹුවහොත් ඒ සම්බන්ධව ඔවුන්ට විරුද්ධව විනයානුකූලව සහ නෛතිකව කටයුතු කරන බව අවධාරණයෙන් සඳහන් කරන්න කැමැති. පොත්තලම තබ්බෝව අභයභූමියේ සිදුවන නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් අපි හෙළිකලේ වරක් දෙවරක් නොවේ. අපිගේ එම හෙළිදරව් හමුවේ දර කැපීමේ මුවාවෙන් සිදු වූ වටිනා දැව කැපීමේ ජාවාරම් ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් රැසකට නීතිය ක්‍රියාත්මක කෙරුණා. යලිත් වරක් CIA අවදිනෙත තබ්බෝව අභයභූමියේ සැරිසරුවේ තබ්බෝව වනසන වැලි ජාවාරම් කරුවන් සොයා යාමටයි. විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇති තබ්බෝව අභයභූමිය තුලින් ගලා බසින මේ ඔය ඇතුළු ඇලමාර්ග රැසක් මේ වන විට වැලිචාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බව හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳ අප කළ ගවේෂණයේදී හෙළි වූයේ මේ ඔයේ ඇතැම් ස්ථානවලට වැලි කැණීමට ලබා දී ඇති බලපත්‍ර උපයෝගී කරගනිමින් මේ ඔය ස්ථාන රසකින් විනාශ කර ඇති බවයි. මෙම වැලිචාවාරමට ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ නොමද සහයද ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. එහෙයින් තබ්බෝව අභයභූමිය තුළ සිදු කරන මෙම රහසිගත රූගත කිරීම සඳහා අප පිවිසුනේ දැඩි අවධානමක්ද සමගයි. දින ගණනක් තබ්බෝව අභයභූමියේ සැරිසැරූ හිරු CIA කණ්ඩායම වැලිගොඩ දමනා පුද්ගලයෙකුගෙන්ම මෙම ජාවාරමේ තොරතුරු හෙළි කරගත්තා. මේ ඉවක් බවක් නොමැතිව සිදු කරන වැලි ජාවාරම හේතුවෙන් වසර සිය ගණනක් පැරණි දැවැන්ත කුඹුක් ගස් විනාශයේ එලිපත්තට පැමිණ ඇති අයුරුයි.
ඉවුරු වනසමින් සිදු කරනා මෙම වැලි කැණීම් හේතුවෙන් මේ ඔයේ ගමන් මාර්ගයේද මේ වන විට වෙනස් වී තිබෙනවා. තබ්බෝව අබේ භූමියට දිනකට කඩා වදින වැලි ලොරි 20ක් පමණ ඉන් යලි පිටව යන්නේ මේ ඔයේ ඉවුරු සුණු විසුණු කරමින් ජීවිත අවදානම කරපින්නාගත් අපගේ මෙහෙයුම නිම කළ අප අබේ භූමියෙන් පිටතට පැමිණියේ. තබ්බෝව වනසනා වැලිචාව ආරමද රටට හෙලිදරව් කිරීමේ සියලු දර්ශන සාක්ෂි අප කැමරා කාචයේ සටහන් කරගනිමින් අප මෙම ජාවාරම රට හමුවේ තබා අවසන්. තබ්බූව රකිනා බලධරයිනි දැන් එළඹ ඇත්තේ මේ පාරිසරික හානිය දෙස දැස් හැර බැලීමේ කාලය නොවේද? දැන් තවත් පුවත් සමගින් රටවට ආහිරු. ශ්‍රී ලංකා චීන ව්‍යාපාරික සහයෝගිතා සමුළුව සංවිධාන කළ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තේරීමේ බිස්නස් ස්ටාර් අවෝඩ්ස් 2015 සම්මාන උළෙලේදී ෆ්‍රෙඩ්බර්ග්ස් පෞද්ගලික සමාගම සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ සඳහා හිමි සම්මානය එහි කළමනාකාර අධ්‍යක්ෂ ගිහන්ද සොයිසා මහතා විසින් ලබා ගත්තා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් කංවැල්ල ජල්තර මහා විද්‍යාලය අසල මාර්ගයේ අතහැර දමා ගොස් තිබියදී අද හමු වී ඇත්තේ පොලිස් හදිසි ඇමතුමාංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී. පසුගිය දිනවල කොල්ලපිටිය මුහුදේ සැරිසරමින් සිටියදී මියගිය කිඹුලා ඊයේ පස්වරුවේ කොල්ලපිටිය වෙරළ තීරයට ගොඩගසා තිබුණු අතර සති කිහිපයක සිට ගල්කිස්ස දෙහිවල මුහුදේ සැරිසරමින් සිටින කිඹුලා අල්ලා ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. නිල සංචාරයක් සඳහා ඇමරිකාව බලා පැමිණ යති තුන් ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සංචාරය අතරතුර සිදු වූ විශේෂ සිදුවීමක් විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණා. ඇමරිකාවට පැමිණි අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමන් දැකබලා ගැනීමට මහමග රසසිරි ජනතාවට උන්වහන්සේ ආශිර්වාද පළ කළේ මේ අයුරින්. ඒ අතර වාරයේ එක්තරා කුඩා දරුවෙකු ආරක්ෂක රැකවල් බිඳ දමා පාප් වහන්සේ වෙත පැමිණීමට උත්සාහ කිරීමේ සිදුවීමක් මාධ්‍ය අවධානයට ලක් වුණා. ආරක්ෂක නිලධාරීන් ඇය වැළැක්වීමට උත්සාහ කළද පාප් වහන්සේ ඇයට පැමිණීමට අවසර ලබා දුන් අතර එම අවස්ථාවේ එම දැරිය උන්වහන්සේ වෙත ලිපියක් ලබා දී තිබෙනවා. පස්වරදී සොෆි ක්‍රූස් නැමැති මෙම දැරිය මෙක්සිකෝවේ සිට පැමිණ ඇමරිකාවේ ජීවත් වූ අතර ඇය තමාගේ ලිපිය මගින් පාප් වහන්සේගෙන් ඉල්ලා තිබෙන්නේ ඇමරිකාවේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ස්ථිරව පදිංචිව සිටින සංක්‍රමණිකයින්ට නීත්‍යානුකූල පදිංචි සඳහා අවසර ලබා දෙන ලෙසයි. මේ සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා හා කොංග්‍රස් මණ්ඩලය සමග සාකච්ඡා කරන ලෙසත් ඇය තම ලිපියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දැන් හිරු ස්පෝර්ට්ස් කෝණ. අපේ මේ සූදානම ලෝක කුසලාන රග්බි තරගාවලියේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි. මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ පෙරලිකාරයින් බවට පත්ව සිටින ජපාන කණ්ඩායම ඒසිය දෙවන තරගයට සහභාගී වුණා. ඒ ස්කොට්ලන්තය සමගින් පළමු තරගයේදී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීම නිසා ජපානය මෙම තරගයෙන් ජයගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළා. නමුත් ස්කොට්ලන්තය ඉතා පහසුවෙන් මෙම තරගයේ ජයගත්තේ ජපානය ලකුණු 10-45ක් ලෙස පරාජය කරමින්. තරගයේ පළමු අවරදී නිමා වන විට ඔවුන් පෙරමුණේ පසු වුණේ ලකුණු 12-7ක් ලෙස. ගොළු දිනුම් 4ක් උත්සාහක දිනුමක් සහ දනුම් පාර 4ක් මගින් ඔවුන් සිය ලකුණු 45 රැස් කළා. ජපානය සිය ලකුණු 4 රැස් කළේ ගොළු දිනුමක් මගින්. හිරු රාත්‍රී 7න් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ සංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියමු වන්නේ අද රාත්‍රී 9:30ට. අයිබුවන්.